ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා. සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 2017 වසරේ ප්‍රථම වැඩසටහන සමගයි ඔබ මේ එක්කාසු වී සිටින්නේ. මේ වර්ෂයේ දේශපාලන දිනපොත පෙරලා බැලීමේදී සෙසු කුදු මහත් කටයුතු වලට ඉහළේ මුළු වර්ෂයේ පුරාම හුයක් සේදිවෙන එක් කාරණයක් තිබෙනවා. ඒ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කාර්යාවලිය. ඒ පිළිබඳව විද්වත් මතයක් විමසන්නට ඒ පිළිබඳව අතැඹු ලක්ෂ්‍ය අධ්‍යයනය කරන ලද විශේෂිත ආරාධිතයෙකුගේ මතය විමසන්නට අප මේ වසරේ ප්‍රථම 360 වෙන් කරගත්තා. ජනාධිපති නීතිඥ මනෝහර ආර්ද සිල්වා මැතිතුමන් අද 360 අපේ ආරාධිතයා. ඔබතුමන්ට ආයුබෝවන්. ඔබතුමා වගේ කෙනෙකුගෙන් අප බලාපොරොත්තු වෙන්නේ නීති ශිෂ්‍යයන්ට විද්‍යාර්ථීන්ට පරිශීලනය කරන්නට පුළුවන් පාරිභාෂිත වචනවලින් සුපෝෂිත වූ නීති ග්‍රන්ථයක්. නමුත් ඔබතුමා යම්කිසි ආකාරයක දේශපාලන ලියවිල්ලක් රචනා කරනවා. බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන. මේ ග්‍රන්ථයේ ව්‍යවස්ථා සංශෝධන කියන කොටස විතරක් තිබුණා නම් මෙය හුදු නෛතික ලියවිල්ලක් කියලා මම විශ්වාස කරනවා. නමුත් බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග හා කියද්දිම මේට යම්කිසි දේශපාලනික මුහුණුවරක් එනවා. ඇයි ඔබතුමා මේ වගේ ග්‍රන්ථයක් ලියන්නට කල්පනා කරන්නේ? විශේෂයෙන්ම පළවෙනිම කියන්න ඕන, නීතිය කියන්නේ බොහොම සජීවී විෂයක්. නීතිය අධ්‍යයනය කළ යුත්තේත් සමාජයේ තියෙන ප්‍රශ්නයක් ඇඳාගෙන, ඉඩම් ප්‍රශ්නයක් වේවා වෙනත් ප්‍රශ්නයක් වේවා, අද කාලීන අවශ්‍යතාවය මේ ව්‍යවස්ථාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. ඒ හින්දා මම කල්පනා කළා මේ දැන් රටේ මේ සිද්ධ වෙන ක්‍රියාදාමය සාමාන්‍ය ජනතාවට තේරෙන බසින් පැහැදිලි කර දීම සඳහා යමක් කරන්න ඕනේ කියලා. ඇත්තෙන්ම මේ වන විට සහල් මිල, ඊට අමතරව දේශපාලඥයන් එදිනෙදා කරන්නා වූ විකට කතාවන් ආදියට වැඩි අවධානයක් යොමු කරනවා විනා මේ වගේ ගැඹුරු හරබර මාතෘකාවක් පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරනවා මදිද කියලත් හිතෙනවා. මේ ග්‍රන්ථය මං හිතන්නේ එහි අඩුපාඩුව සම්පූර්ණ කරන්න තමයි ඔබතුමා රචනා කරන්නේ. කවදද දොරට වඩින්නේ? කවදද ජනගත වෙන්නේ? ජනවාරි 6 වෙනිදා 4:00 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. විවෘත ආරාධනයක්ද? එහෙම නැත්නම් ආරාධනයක් ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. රටේ සියලුම දෙනාට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අදාළ වන හේයින් සියලු දෙනාට එතුමන්ගෙන් ආරාධනයක් තියෙනවා. අපි මෙහි අන්තර්ගතයට යොමු වෙමු ජනාධිපති නීතිඥතුමනි. දැන් 1983 ජූලි 30 වෙනිදා ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරන්නට එවකට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා රාජීව් ගාන්ධි මහතා ලංකාවට ආවහම විජේමුණි විජේරෝහණද සිල්වා තමන්ගේ අතේ තියෙන තුවක්කු බඳෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිසට පහරක් එල්ල කරනවා. ඔහු ඔබේ ඥාතියෙක්? ඥාතියෙක් නම් නෙමෙයි. මං ඔහු කරපු ක්‍රියාව ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද මං හිතන්නේ ඇඳිරි නීතිය දාලා තමයි ওই ගිවිසුම අත්සන් කළේ. ඉතින් උතනින් බේරුණා ඇති. එදා ඔහු තුවක්කු බඳින් එල්ල කරපු ප්‍රහාරය ඔබ අද පෑන් තුඩින් එල්ල කරනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉන්දුලංකා ගිවිසුමේ ඒකජාත පුත්‍රයා. ඔබ දැඩි ලෙස ඔබේ ග්‍රන්ථයෙන් එය හෙලා දකිනවා. ඊට හේතුව ගිවිසුමක් අත්සන් කර රටවල් දෙකක් අතර ගිවිසුමක් අත්සන් කරනවා. රටේ සම්පූර්ණයෙන්ම ඇඳිරි නීතිය දාලා ජනතාවගේ කැමැත්තක් නැතිව ජනතා විරෝධය පවතිද්දී මේ ගිවිසුම අත්සන් කරනවා. ඒ ගිවිසුම අත්සන් කරලා ඒ ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනවා. ඒ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දවසේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුට නවාතැන් දෙනවා කොළඹ තරුපහේ හෝටලයක. ඒ තරුපහේ හෝටලයක නවාතැන් දීලා උදේට බස් එකකින් අරගෙන යනවා මේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිවරයාගේ නවාතැන් දෙනවා කියන වචනේ වෙනුවට මම නිවාස අඩස්සියේ තබනවා වගේ වචනයක් යොදනවා. මම හිතන්නේ ඊට වඩා නිවැරදි. ඉතින් ඔවුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔවුන් අත උස්සනවා. ඔවුන්ගේ අස්වීමේ ලිපිය ජනාධිපතිගේ සාක්කුවේ පවතිද්දී. ඒ විතරක් නෙමෙයි, අපි ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරනකොට ප්‍රහාරක යාත්‍රා, ඉන්දියානු ප්‍රහාරක යාත්‍රා අපේ මුහුදු දේශ සීමාවෙන් ඔබ්බෙන් නතර කරලා තියෙන්නේ. ප්‍රහාරක යානා ඉහළින් සැරිසරනවා. ඉතින් මේ විදිහේ වාතාවරණයක්
තුල ගෙනාපු ඉන්දුලංකා ගිවිසුමත් මේ විදිහේ සදාචාර විරෝධී ලෙස ගෙනාපු 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි අද අපි මේ නීති පොතේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. දැන් ජනාධිපති නීතිතුමනි 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මුඛ්‍ය අරමුණ වන්නේ බලය බෙදීම පිළිබඳව යම්කිසි පියවරක් ගැනීම. මස් රාත්තලම ඉල්ලන ශෛලොක්ලා වෙනුවෙන් මස් අවුන්සයක් හරි දීලා යම්කිසි සමතයකට මැදකට එන එක ඔබතුමායි විවේචනය කරන්න. අවුන්සයක් නෙමෙයි, රාත්තල් භාගයක් දුන්නත් කමක් නැහැ. නමුත් මෙතන දීලා තියෙන්නේ මේ රටේ අයිතිවාසිකම් දේශපාලඥයන්ට අයිති දෙයක් නෙමෙයි. ඔවුන් ජනතාවගේ අයිතිවාසිකම් වල බාරකරුවන් පමණයි. ඔවුන්ට එහි කොටස් ලියලා දෙන්න බෑ. ඒක කරන්න පුළුවන් ජනතාවගේ කැමැත්ත ඇතිව. 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේ ජනමත විචාරණයකින් තොරව. ඔබට මතක ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක විභාගයට ගත්ත වෙලාවේ විනිශ්චයකාරවරු 9 දෙනාගෙන් 4 දෙනෙක් මේට විරුද්ධ වුණා. ජනමත විචාරණයකින් තොරව මේ සම්මත කළ නොහැකි බව විනිශ්චයකාරවරුන් 4 දෙනෙක් ප්‍රකාශ කළා. වනසුන්දර විනිසුරුතුමා ප්‍රමුඛ 5 දෙනෙක්, විනිශ්චයකාරවරුන් 5 දෙනෙක් තමයි කිව්වේ ඒක ජනමත විචාරණයකින් තොරව සම්මතක. ඒ කියන්නේ එක ඡන්දකින් එක පුද්ගලයෙකුගේ කැමැත්තෙන් තමයි 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතයකින් තොරව සම්මත කර ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඔබතුමා 4-5 අනුපාතය දැක්වුවට මට හිතෙනවා 5 ඊට වඩා ටිකක් බර තබන්නට වෙනවා. ශර්වානන්ද අගවිනිසුරුතුමා හිටියත් ඔය කියන 5. එහෙම. එතකොට ඔබතුමා හිතන්නේ මේ තීරණය වඩාත් ජනමත විචාරණයකට නොයා යුතුයි කියන තීරණය වඩාත් සාධාරණයි කියලා? නෑ, ඒ කියන්නේ පුද්ගලයා දරන දුරේ මත නෙමෙයි. ඔය නඩු තීන්දුව කියවලා බැලුවාම අපිට මගේ එක කාර්යයක් තමයි මේ පොතේ ශර්වානන්ද විනිශ්චයකාරතුමාගේ තීන්දුව ඇයි මම කියන්නේ නීති ප්‍රකාරව නිවැරදි නැහැ කියලා. මම විශ්වාස කරනවා. ඒ වගේ මම මගේ පොතේ පැහැදිලි කරලා දීලා තියෙනවා ඇයි වනසුන්දර විනිශ්චයකාරතුමාගේ තීරණයත් ඉතුරු විනිශ්චයකාරවරුන් 3 දෙනාගේ තීරණයත් ශර්වානන්ද විනිශ්චයකාරතුමාගේ තීරණයට වඩා නිවැරදි ඇයි කියන එක මම විශ්සර කරලා දීලා තියෙනවා. දැන් ජනාධිපති නීතිතුමනි, දැන් මෙතන බෙදුණු තීන්දුවක්නේ ලැබිලා තියෙන්නේ 9-4. පසු කාලයකද හරි නීතියෙන් ඉඩකඩක් නැද්ද මේ සම්බන්ධයෙන් අභියෝගයක් කරන්නට? නෑ, අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ යම්කිසි නීතියක් විමසුමට ලක් කරන්න පුළුවන් ඒක සම්මත වීමට පෙරාතුව පමණයි. මේ සම්මත වීමෙන් පස්සේ නීතියක් අභියෝගයට ලක් කරන්න පුළුවන් කමක් නෑ වර්තමාන නීතිය යටතේ. ඔව්, දැන් සමහර අයකට හිතෙන්නට පුළුවන් ජනාධිපති නීතිඥතුමනේ, දැන් මේ විකල්පයට නොගියානම් 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ පළාත් සභාව හඳුන්වා දෙමින් බලය බෙදීමේ විකල්පයකට නොගියානම් තෝරාගත හැකි එකම විකල්පය බවට පත්වන්නේ උතුරු නැගෙනහිර ජනතාවට, විශේෂයෙන්ම උතුරේ ද්‍රවිඩ ජනතාවට අවි ආයුධ වලින් සන්නද්ධ වීම. අපිට 30 වසරක යුද්ධයේ සම්බන්ධ අධ්‍යක්ෂීම් තිබෙනවා. ඒ සඳහා හොඳ විකල්පයක් නොවේද ඔය 13 නාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නියෝජනා කරලා තියෙන්නේ? මම බලය විමධ්‍යගත කිරීම හෝ බලය යම් විදියකට යම් ක්‍රමානුකූල බෙදා හැරීමකට විරුද්ධ නැහැ. ලංකාවේ ඒකීය රාජ්‍යයක් නම් ඒ ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමේදී මධ්‍යගත රජයේට යටත්ව තමයි ඒ බලය බෙදීම කරන්න පුළුවන්. ඒ කියන්නේ පළාත්වල ආණ්ඩු තියෙන්න බෑ මධ්‍යම රජයට වඩා බලගත්. නමුත් මේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ, ඒ වගේම ඊට පස්සේ ආපු සංශෝධන වලිනුත් කළේ මධ්‍යම රජය දුර්වල කළා බලගත් ප්‍රාන්ත රාජ්‍ය නිර්මාණය කිරීම. දැන් පළාතක ජනතාවට සේවය කිරීම සඳහා ඒ පළාතේ ඉන්න දේශපාලන නායකයන්ට බලය ලබා දීමට මං හිතන්නේ කවුරුවක්වත් විරුද්ධයි කියලා. මොකද ජනාධිපතිවරයාට හෝ කැබිනට් මණ්ඩලයට තනියම රට පාලනය කරන්න බෑ. අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවය හරහා පළාතේ ඉන්න දේශපාලන අධිකාරීන් හරහා තමයි රටක් පාලනය වෙන්නේ. නමුත් ඒ රටක් ඒකීය රාජ්‍යයක් නම් ඒ ඒකීය රාජ්‍ය මධ්‍යගත රාජ්‍යයේ අනසකට යටත්ව ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් ඒක ඒකීය රාජ්‍යයක් නෙමෙයි. ඔබතුමා රටක් ඒකීය රාජ්‍යයක් නම්
කියන කොටස කිව්වා. ඒකේ රාජ්‍යයක් විය යුතුයි ද අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාව. නෑ මම හිතනවා ශ්‍රී ලංකාව ඒකේ රාජ්‍යයක් විය යුතුයි කියලා. මොකද ශ්‍රී ලංකාවේ ජන සංයුතිය ගත්තොත් ඒ වගේම ශ්‍රී ලංකාව ඉතා කුඩා රටක්. අපේ රටේ සම්පත් සීමිතයි. ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවට විශේෂ වූ ශිෂ්ටාචාරයක් තියෙන අනන්‍ය රටක්. ඉතින් ඒ වගේ රටකට මේ ෆෙඩරල් ආකෘතියක් ගැලපෙන්නේ නැහැ. ෆෙඩරල් ආකෘති බොහෝමයක් තියෙන්නේ වෙන් වෙලා වෙන් වූ රාජ්‍යයන් එකතු වෙච්ච අවස්ථාවන් වල නැති අවස්ථාවනුත් තියෙනවා බෙදිලා වෙච්ච අවස්ථාවනුත් නැතුව නෙවෙයි. නමුත් ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් ගත්තොත් ඒකීය රාජ්‍යයක් විය යුතුයි. අදටත් මේ ආණ්ඩුවත් කියන්නේ ඒකීය ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පවත්වාගෙන යනවා කියලා. හැම රාජ්‍ය හැම ආණ්ඩුවක්ම එන රාජ්‍යයක්ම කියන්නේ මේක ඒකීය රාජ්‍යයක් වශයෙන් පවත්වාගෙන යන යුතුයි කියලා. ඉතින් මම මගේ නිවැරදිභාවය මේ රටේ නිදහසින් පස්සේ හිටපු හැම ආණ්ඩුවක්ම සනාථ කරලා තියෙනවා. ඔබතුමා හිතන්නේද දැන් ඔබතුමා නම් හෘදයේ අභ්‍යන්තරයෙන් එන අදහසක් කියන්නේ. නමුත් දේශපාලඥයෝ ඒකීය භාවය පිළිබඳව පුනරුච්චාරණය කරන්නේ යම්කිසි ආකාරයකින් මහ ජාතිය සිංහල ජාතිය තෘප්තිමත් බවට පත් කිරීමට කියන. නෑ ඒකීය රාජ්‍යකින් මහ ජාතිය තෘප්තිමත් වෙනවා නෙමෙයි. ඒකීය රාජ්‍යකින් කරන්නේ ඒ රට පාලනය කරන ආණ්ඩුව මධ්‍යගත ආණ්ඩුවකින් තමයි රටේ නීති හදන්නේ. ව්‍යවස්ථාදායක බලයත් විධායක බලයත් පාවිච්චි කරන්නේ. නමුත් ඒවා වෙනත් දේශපාලන ප්‍රාන්ත දේශපාලන අධිකාරීන් හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ඒ අයට බලය නොදෙනවා කියන එක නෙමෙයි. ඉතින් ඒකෙන් එක ජාතියක් විතරක් තෘප්තිමත් වෙන්නේ රටේ හැමෝන්ටම ඒ නිදහස ඒ අයිතිය භුක්ති විඳීමේ අයිතිය තිබෙනවා ඒකේ රාජ්‍යයක් තුළ. දැන් ජනාධිපති නීතිතුමනේ අපට මතකයි බණ්ඩාරනායක චෙල්වනායකම් කිවිසුම ඊට පස්සේ ඩඩ්ලි චෙල්වනායකම් කිවිසුම මේ සියලුම අවස්ථාවලදී නැකුණු දැඩි ප්‍රතිවිරෝධය හමුවේ මේවා ක්‍රියාත්මක කරගන්නට බැරි වුණා. දැන් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වා ඉදිරියේදී එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාවලදී හෝ වේවා දැඩි විරෝධයක් පළ කිරීම තවත් ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කරන්නට අවශ්‍ය වටපිටාව සකස් කිරීමක් කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? නෑ මම හිතන්නේ දැන් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ওই විදිහට ක්‍රියාත්මක කරුවොත් ඉන්නම් ප්‍රභාකරන්ලා එක්කෙනෙක් නෙමෙයි දහසක් බිහි වෙයි. අපි පොඩ්ඩක් ඉතිහාසයට ගියොත් ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුමට විරුද්ධ වුණේ ඇයි? ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුමේ තියෙන්නේ උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් බෙදා දීමේදී දෙමළ පුරවැසියන්ට ප්‍රමුඛස්ථානය දිය යුතු බව. ඉතින් රටක 3/1 මුහුදු තීරයෙන් 3/2 යම් කිසි ජනවර්ගයකට ප්‍රමුඛස්ථානය දෙන්න යෝජනා කරනවා නම් ඒක කොතරම් අසාධාරණද? ඒක කොතරම් වැරදි සහගතද? ඉතින් ඒකයි ඒ කාලේ දඩ්ඩි චෙල්වනායකම් ගිවිසුමට විරුද්ධ වුණේ. ඒ වගේම බණ්ඩාරනායක චෙල්වනායකම් ගිවිසුමේ උනත් මේ ප්‍රාන්ත රාජ්‍ය නිර්මාණය කරලා විශේෂයෙන්ම රටේ ඉඳන් ජනවර්ගයේ පදනම් කරගෙන බෙදා ගැනීමට දරපු උත්සාහයක්. ඒ හේතුව නිසා තමයි ඒක එදා පරාජය නොකරනම් අද අපි කතා කරන්නේ රටවල් දෙකක් ගැන, එක රටක් ගැන නෙවෙයි. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නේත් අර එදා චෙල්වනායකම් ගිවිසුම් හරහා ඉටු කරන්නට බලාපොරොත්තු වෙච්ච අරමුණු තමයි ওই 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරගෙන තියෙන්නේ. දැන් ඔබතුමා කියනවා ඔය ඩඩ්ලි චෙල්වනායකම් ගිවිසුමෙන් යෝජනා කරයි කියලා ද්‍රවිඩ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙමින් උතුරු සහ නැගෙනහිර ඉඩම් බෙදීම පිළිබඳව. දැන් යාපනයේ ඉඩම් බෙදීම පිළිබඳව තේසවලමේ නීතිය අදාළ වෙනවා. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැවරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව නීති විශාරදයක වුණ ඔබතුමාවත් කවදාවත් අභියෝගයක් ඒක අදාළවන්නේ පුද්ගලික දේපල සම්බන්ධව. ඉතින් දෙමළ ජාතිකයකට අයත් ඒවා බැහැර කරන්න ඕන ඒ ජනතාව අයිති වෙන පුද්ගලික නීතිය බලපාලා. මං හිතන්නේ ඒකට කාගෙවත් විරෝධයක් එහෙම ප්‍රබලව නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රජයේ ඉඩම් බෙදා දීමේදී එක ජනවර්ගයට ප්‍රමුඛස්ථානය දීම එහෙම යෝජනාවක් කිරීම ශිෂ්ට සම්බන්ධ නැහැ. දැන් දකුණේ ඉඩම් බෙදා දීමේදී සිංහල ජනතාවට ප්‍රමුඛස්ථානය දිය යුතුද? මාතර ඉඩම් බෙදා දීමේදී සිංහල ජනතාවට ප්‍රමුඛස්ථානය දිය යුතුද?
හම්බන්තොට එසේ විය යුතුද? නැහැ. මේ රට හැම අපි හැමෝන්ටම අයිති. සිංහල, දෙමළ, බර්ග, මැලේ අපි කාටත් අයිති. ජනවර්ගයේ පදනම් කරගෙන ඉඩම් බෙදීම මහ ඉතාමත්ම පහත් ශීලාචාර නොවන යෝජනාවක් හැටියටයි මම දකින්නේ. වාර්ගික පදනම අපි මතකට අමතක කළොත් දැන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පරිපාලනමය පහසුවක් සැලසුණා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද? වැලිකන්ද ඈත පිටිසර ගැමියෙක් ඔහුට කොළඹ ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගන්න වෙනවනම් එහෙම නැත්නම් කිලිනොච්චිය ප්‍රදේශයේ ඉන්න ගොවි මහත්තයෙක්ට කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයට එන්නේ වෙනවනම් ඔතන අර්බුදයක් තියෙනව නේද? ඔබතුමා හිතන්නේ දෙයකට විසඳුමක් ලැබුණායි කියලා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. නෑ, මේක ඇත්තටම ව්‍යාකූල වෙච්ච එකයි උනේ. දැන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ගත්තොත් ඒ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් ආණ්ඩුවලට ව්‍යවස්ථාදායක බලය, ව්‍යවස්ථාදායක බලය කියලා කියන්නේ නීති හදීමට තියෙන බලය. නීති ක්‍රියාත්මක කිරීමට බල තියෙන බලය අපි කියනවා විධායක බලය. එතකොට ව්‍යවස්ථාදායක බලයයි විධායක බලයයි ප්‍රාන්ත ආණ්ඩු 9කට පළාත් ආණ්ඩු 9කට ලබා දුන්නහම ඒ 9 නම ජාතියක නීති හැදෙනවා. එතකොට ওই වැලියෝ ඉන්න ඔහු කෘෂිකර්මීය සම්බන්ධ වේවා, අධ්‍යාපනීය සම්බන්ධ වේවා, ඒ පළාත් සභාවෙන් පුළුවන් ඒ පළාතට බලපාන නීතියක් හදන්න. එතකොට ඔහුගේ ඊළඟ ගම ඊළඟ පළාතේ තියෙන නීතිය ඊට වඩා වෙනස්. රට මහ ව්‍යාකූල තත්වයකට පත් වෙන විශාල ඉන්දියාව වගේ ෆෙඩරල් රාජ්‍යයකට ওই ප්‍රශ්නේ නැහැ. නමුත් ලංකාව වගේ කුඩා රටක් මේක තිබෙන පළාත් 9 නීති 9ක් ක්‍රියාත්මක වුණොත් නීති ක්‍රියාත්මක වීම නමාකාරයකට සිද්ධ වුණොත් ඒක වෙන්නේ ඒ ගැමියාට වෙන පහසුවක් නෙවෙයි. ඒක ඔහුගේ තියෙන ප්‍රශ්නේ තවත් ව්‍යාකූල වීමක්. දැන් ඔබේ පොතේ 9 වෙනි පිටුවේ ඉතාමත් දැඩි ලෙස මේ පොලිස් බලතල සම්බන්ධයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති තාමත් ක්‍රියාත්මක නොවුණු වගන්ති පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කරනවා. නමුත් ඔබතුමා දන්නවා ඉන්දියාවේ ඉතාමත් සාර්ථක ලෙස මේ ප්‍රාන්තවලට පොලිස් බලතල ලබා දීම ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ තමයි බොහොම අසාර්ථකම විදියට බලතල ක්‍රියාත්මක වෙන්නේ. ඔබට මතක ඇති. ඔව්, ඔබට මතක ඇති ටජ් මේ බොම්බායේ ටජ් ප්‍රහාරය වෙලාවේදී මධ්‍යම මේ ඒ ඒ ඒ හිටපු සංචාරකයන් බේරගන්න මධ්‍යම රජයට ඇවිල්ලා උන්ව බේරගන්න පෑ 9ක් ගියා. ඔව්. ඒ ගියේ ඒකට හේතු වුණේ අර මේ පොලිසියත් මධ්‍යම රජයත් ප්‍රාන්ත රජයත් අතර බෙදීම නිසා. නැත්තම් මේක ඒක ඒකීය රාජ්‍යයක් වශයෙන් තිබුණා නම් ක්ෂණයකින් මධ්‍යම රජයට ඇවිල්ලා ඒ ජනතාව බේරගන්න තිබුණා. ඔබ ගත්ත හොඳ නිදර්ශනයක්. මේ ඒ පොලිසිවල අසාර්ථකත්වය පෙන්නුම් කරන හොඳම රට තමයි ඉන්දියාව. දැන් පෙරලා ප්‍රශ්න කරන්න පුළුවන් ජනාධිපති නීතිතුමනි, දැන් ලංකාවේ කටුනායකට පහර දීලා සෑහෙන පැය ගාණක් ගියා මේ ඒකීය රාජ්‍යයේ මධ්‍යම පොලිසියට එතනට යන්න. ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව හිටපු අහිංසක උපාසකම්මලව කැතිගාද්දි ලංකාවේ පොලිසිය සෑහෙන ප්‍රමාද වුණා. ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂක බැම්මට ප්‍රහාර එල්ල වුණාම තත්ත්වය ඔහොමයි. එතකොට ඒකීයද සංධියද කියන එක ප්‍රශ්නයක් නේද? දැන් වෙලා තියෙන්නේ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරාම පොලිසියට ගිහිල්ලා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ශ්‍රී මහ බෝධියේ එතන හිටපු සියලු දෙනෙක් මරලා විනාශ කළ දැම්මා. ඉතින් පොලිසියට යන්න තියෝනේ මරණ පරීක්ෂණ පවත්වන්න මිසක් කවුරුවක්වත් බේරගන්න නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ එක පළාතක පොලිස් නිලධාරියෙකුට තව පළාතකට ඇතුල් වෙන්න බෑ රාජකාරී කරන්න. ඔබ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංගෘතල ඉස්තුවේ ඕ වගන්තිය බැලුවොත් ඒකේ පැහැදිලිව කියනවා මේ පොලිස් නිලධාරියෙකුට රාජකාරී ඒ පළාත තුල කරන්න ඕනේ, වෙනත් පළාතකට ඇතුල් වෙන්න බෑ කියලා. ඔව්. ඒ කියන්නේ අපි උදාහරණයක් හැටියට තමු වවුනියාවේ ඉන්න කෙනෙක් ඇවිල්ලා අනුරාධපුර කෙනෙක්ව මරලා ආපහු වවුනියාවට පැනලා ගියොත් අර පොලිස් නිලධාරියාට ක්ෂණිකව ඔහුවට පසුපස ලුහු බැඳලා නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් නැහැ. ওই පොලිස් බලතල ක්‍රියාත්මක වුණා. ඉතින් මොනතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද ඇති විශේෂයෙන්ම ත්‍රස්තවාදී උවදුරකට මූණ දීලා යන්තම් ඒකෙන් ගොඩ ආපු ශ්‍රී ලංකාවට මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක කිරීමෙන් විය හැක්කේ ඕකයි.
ඉතින් ඒකේ තියෙන අනිත් ප්‍රතිපාදනත් ඊට වඩා භයානක භයානකයි. දැන් අර සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියලා ඔබතුමා අමාත්‍යක එකඟ වේද දන්නේ. දැන් ඔය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමගින් මේ ව්‍යවස්ථාපිත බලය එහෙම ව්‍යවස්ථාමය බලය එහෙම නැත්නම් විධායක බලය බලයට අමතරව අධිකරණ බලයත් යම්කිසි ව්‍යාප්ත වීමක් සිදු වුණා. පළාත් පද අධිකරණ මහ අධිකරණ බිහි වුණා. ඔබතුමා ඒක සාධනීය ලක්ෂණයක් විදිහට හිතන්නේ නැද්ද? ඔව් ඇත්තටම ඒකේ බලය බෙදීමක් සිදු වුණේ අධිකරණ බලය. අධිකරණ බලය අදටත් අග්‍රනිශ්චකාරතුමා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව මුළු ලංකාව පුරාම එක කොමිෂන් සභාවකින් පාලනය කරන්නේ. නෑ නෑ මම කියන්නේ ජනාධිපති නීතිතුමනි, දැන් ප්‍රතිශෝධන බලය මහාධිකරණයේ සතු වුණා. ඊට පස්සේ අභියාචන බලය මහේස්ත්‍රාත් අධිකරණවල ආදී පහළ අධිකරණවල අධිකරණවල අභියාචන බලය මහාධිකරණයේ සතු වුණා. ඇතම් කරුණු කාරණා සම්බන්ධයෙන් රිට්ටාඥා නිකුත් කිරීමේ බලය ලැබුණා. ඔබතුමා මේවා සාධනීය විදිහට දකින්නේ නෑ? ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට හේතුව දැන් මධ්‍යගත බලය ක්‍රියාත්මක කරන ආයතනය පාලනයක් තිබෙනවා නම් මේ පිටපලාත්වල නිලධාරීන් බලය පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. විධායක බලය වුණත් පලාත්වල නිලධාරීන් පාවිච්චි කිරීමේ වරදක් නැහැ. ව්‍යවස්ථාදායක බලය වුණත් පාවිච්චි කිරීමේ වරදක් නැහැ. මධ්‍ය රජයට ඒකේ වැරද්දක් වෙච්ච වෙලාවක නිවැරදි කරන්න පුළුවන්. දැන් අධිකරණය සම්බන්ධව ඇත්තටම සමගාමී බලයයි තියෙන්නේ. ඕනනම් අභියාචන අධිකරණයට එන්න පුළුවන්, එහෙම නැත්නම් පළාත් බද අධිකරණයට යන්න පුළුවන්. නැතත් එය පාලනය කරන්නේ එක කොමිෂන් සභාවකින් මුළු ලංකාවෙම. ඒ නිසා මේ නිලධාරියා වවුනියාවේ හිටියත් දකුණේ හිටියත් මධ්‍යගත පාලනයක් තියෙනවා. ඉතින් එහෙනම් ඒකීය රාජ්‍ය සංකල්පයට අධිකරණය විමධ්‍යගත වීමෙන් කිසිම මේ කලින් තිබුණෙත් ඒකමයි. කලිනුත් මහාධිකරණ තිබුණ රට පුරා, කලිනුත් මහේස්ත්‍රාත් අධිකරණ රට පුරා තිබුණ නම විතරයි වෙනස් වෙන්නේ, පළාත් බද කියන නමක් ආපු එක විතරයි. ඉතින් ඒකෙන් මං හිතන්නේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අධිකරණය සම්බන්ධව ලොකු විශාල විපර්යාසයක් සිද්ධ වුණේ නැහැ. දැන් අපි 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යන්නට පෙර ආතුව 13 මැතිතුමනි බොහෝ දිනා සාකච්ඡා කරන්නේ පොලිස් බලතල සහ ඉඩම් බලතල කියන කාරණා දෙක පිළිබඳව. මේ තාමත් ක්‍රියාත්මක වෙලත් නැහැ. ඉල්ලන්නෙත් ඒක, දෙන්න එපා කියන්නේ දෙන්න එපා කියන්නේත් ඒක. මොකද්ද මේකේ තියෙන වැදගත්කම? ඔව් ඇත්තටම පොලිස් බලතල පිළිබඳව තව එක කාරණාවක් කිව යුතුව තිබෙනවා. දැන් විශේෂයෙන්ම බුද්ධි අංශ නිලධාරීන් තොරතුරු ලැබෙන්නේ ඒ පළාත්වල තියෙන පොලිස් මාර්ගයෙන්. එතකොට රටක පොලිසිය මේ විදිහට කොටස් දෙකකට බෙදුවොත් බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කරන පොලිස් නිලධාරීන් ওই 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුණත් යම්කිසි ජාතික පොලිසියේ පොලිස් නිලධාරියෙක් ඒ යම්කිසි පළාතක හිටියත් ඔහුව පාලනය කරන්නේ පළාතේ පොලිසිය ප්‍රධානියා විසින්. පළාතේ පොලිසියේ ප්‍රධානියාව පාලනය කරන්නේ මහ ඇමති විසින්. දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් නැහැ මේ ජාතික පොලිසිය ජනාධිපති විසින් පාලනය කළ යුතුයි කියලා. නමුත් මෙහි විශේෂයෙන් සඳහන් කරනවා පළාතේ පොලිසිය ප්‍රධානියා මහ ඇමතිගේ පාලනය යටතේ තිබිය යුතුයි කියලා. ওই දෙවන පළවන පරිශිෂ්ටයේ 11.1 සහ 11 කියන වගන්තිවල පැහැදිලිව සඳහන් කරනවා. ඉතින් සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වූ පොලිසියක් තමයි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාතට ලබා දෙන්නේ. ඉතින් ඒ විදිය දේශපාලනීකරණය වූ පොලිසියක් පළාත්වල තියෙනකොට කවදක්වත් අපේ බුද්ධි අංශවලට කටයුතු නිදහසේ කටයුතු කරන්න බැක්. මොකද ඕන් කටයුතු කරන්න වෙන්නේ තර මහ ඇමතිවරයාගේ උපදෙස් පරිදි. ඉතින් මේක ඉතාමත් භයානක තත්ත්වයක්. දැන් ඔබ සඳහන් කරා ඉඩම් බලතල සම්බන්ධව. දැන් ඉඩම් බලතල සම්බන්ධව වුණත් 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිශිෂ්ටයේ 1.3 වගන්තියේ විශේෂයෙන් කියනවා යම්කිසි පුරවැසියෙකුට හරි ආයතනයකට හරි ඉඩම් කෑල්ලක් දෙන්න ඕන නම් පළාත් සභාවේ උපදෙස් මත කටයුතු කරන්න ඕනේ කියලා. එතකොට ඒ කියන්නේ නැගෙනහිර පළාතේ පන්සලකට ඉඩම් කෑල්ලක්වත් ඒ පළාතේ ඉන්න පුරවැසියෙකුට ඉඩම් කෑල්ලක්වත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ පළාත් සභා අනුමැතිය නැතිව. ඉතින් මේක කිසිසේත්ම සාධනීය ලක්ෂණයක් නෙමෙයි. මේයින් ඇති වෙන්නේ රටේ තියෙන ජාතීන් අතර ජනවර්ග අතර තියෙන සංහිඳියාව නැති වෙන මගක් මේක. ඉතින් ඒකයි මේ සම්බන්ධ තියෙන දැඩි විරෝධය
මතුවෙලා තියෙන්නේ. අපි 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියමු. මෙහි බොහෝ විට මෙහි අන්තර්ගතය ලඝු කරලා ගන්නවා නම් එහෙම පරිපාලන භාෂාව පිළිබඳව, අධිකරණ භාෂාව පිළිබඳව, ඒ වගේම නීති පැනවීමේ භාෂාව පිළිබඳව කතා කරන්න. ඔබතුමා 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව ප්‍රගතිශීලී පියවරක් විදිහටද දකින්නේ නැත්නම් ප්‍රතිගාමී පියවරක් විදිහටද? නෑ, ඒක ඇත්තටම ප්‍රතිගාමී පියවරක්. මොකද රටක දැන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කරාට පස්සේ 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව කළේ. නමුත් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් පස්සේ 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව ඊට වඩා තව පියවරක් ඉදිරියට ගියා. උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලනමය සහ අධිකරණ භාෂාවන් වන්නේ දෙමළ භාෂාව. දැන් එතකොට සිංහල භාෂාව අධිකරණමය භාෂාව වෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත පළාත්වල විතරයි. දැන් හොඳම නිදර්ශනය තමයි නැගෙනහිර පළාතේ මම පන්සලක නඩුවකට යනවා. ඒ ස්වාමීන් වහන්සේ මං ඒ පන්සලට ගිය වෙලාවේ ස්වාමීන් වහන්සේ මට කිව්වා පන්සලට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. ඉතින් මං අහුවා ස්වාමීන් වහන්සේ මොකක්ද නඩුව? මොන මොකක් සම්බන්ධ නඩුවක්ද? මම දන්නේ නැහැ මොකක් සම්බන්ධවද කියලා. මොකද ඒ කුල ටික සේරම තියෙන්නේ දෙමළ භාෂාවේ. දැන් ඒක දෙමළ පුරවැසියෙකුට උනත් දකුණු පළාතේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක දෙපැත්තටම වෙනවා. එතකොට යම් 16 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ උතුරු නැගෙනහිර පළාත්වලට දෙමළත් උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත සිංහලත් වශයෙන් තමයි මේක බෙදන්නේ. රටක සංහිඳියාවක් ඇති කරන්න නම්, රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නම් මේ හැම පුරවැසියෙකුටම තමන්ගේ නඩු කටයුත්තක් කරනවා නම්, තමන්ගේ ලිපි ගනුදෙනු කරනවා නම්, ඒවා තමන්ගේ භාෂාවෙන් කරගැනීමට පුළුවන්කම තිබෙන්න ඕනේ. එහෙම නැතුව යම්කිසි ප්‍රදේශ භාෂාව මත, විශේෂයෙන්ම ලංකාව වගේ කුඩා රටක භාෂාව පදනම් කරගෙන වෙන් කිරීම සුදුසු නැහැ. මගේ 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධ තිබෙන විවේචනය ඒකයි. දැන් ඉතාමත් ප්‍රකට කියමනක් තිබෙනවා රාජනීතිඥ කොල්වින් නාදසිල්ලා මහත්මයාගේ. එතුමා කියනවා එක භාෂාවක් නම් රටවල් දෙකක්, භාෂා දෙකක් නම් එක රටක් කියලා. රාජනීතිඥතුමාගේ අදහස ජනාධිපති නීතිඥතුමා නෑ. දැන් ඇත්තටම මේ භාෂා දෙකක් දැන් භාෂා දෙකම රාජ්‍ය භාෂානේ. ඉතින් අපි කවුරුවක්වත් කියන්නේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ අහකරන්න කියලා. දැන් 13 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිසු වගන්ති සම්බන්ධව ලොකු විවේචනයක් තියෙනවා. මං හිතන්නේ රටක දැන් ඉන්දියාවේ වුණත් ගන්න, ඉන්දියාවේ හින්දි භාෂාව තමයි ඒ රටේ රාජ්‍ය භාෂාව. අනිත් ප්‍රාන්ත භාෂාවල් තියෙනවා. නමුත් දැන් ලංකාවේ දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් 56 කරපු අරගලය, එතෙක් කල් වාහනවල ඉංග්‍රීසි අකුර තියෙනකොට ඒකට විරුද්ධත්වයක් තිබුණේ නැහැ. රට නිදහස ලැබිලා ඊට පස්සේ මේ වාහනවල ඉංග්‍රීසි අකුර වෙනුවට EN හරි CN හරි වෙනුවට ශ්‍රී අකුර දැම්මහම තමයි ඒකට විරුද්ධ වෙන්නේ. ඉතින් ඒක ජාතිවාදී නෙවෙයිද? ඉතින් රටක මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නේ ඇති වුණේ මෙන්න මේ දෙමළ දේශපාලකයාගේ ජාතිවාදී ස්ථාවරය නිසා. කොහොමෙන් හරි අපි දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවට පත් කරා. ඒක ලොකු විරෝධයක් තිබුණේ. අපි ජනතාව ඒක බාරගත්තා. නමුත් සිංහල භාෂාවයි දෙමළ භාෂාවයි රාජ්‍ය භාෂාව වුණාට ප්‍රායෝගික තලයේ මේ තියෙන ප්‍රතිපාදන 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරෝතින් ප්‍රායෝගික තලයේ මේ සිංහල ජනතාවට සාධාරණයක් ඉටු වෙන්න නම් උතුරු නැගෙනහිර පළාතෙන් පිටත පමණයි. දෙමළ ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පමණයි. ඉතින් කවදාක්වත් මේ ජනවර්ග අතර තියෙන සංහිඳියාව වැඩි දියුණු කරන්න බෑ මේ 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන වගන්ති. ඒක තනිකර ජාතිවාදී පදනමක් මත ඇති කරගත්ත රටේ 3/2ක පරිපාලන අධිකරණ මේ භාෂාවන් දෙමළ භාෂාව බවට පරිවර්තනය කිරීම. ඒකෙන් මම අදහස් කරන්නේ මේ දෙමළ ජනතාවට තමන්ගේ වැඩ කටයුතු කිරීම දෙමළ භාෂාවෙන් අහිමි කළ යුතුයි කියලා. ලංකාවේ ඕන ප්‍රදේශයක දෙමළෙන් හෝ සිංහලෙන් තමන්ගේ කටයුතු කරගැනීමේ අවස්ථාව ලබා දෙන්න ඕනේ. එහෙම පරමාර්ථයකින් නෙවෙයි 16 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇවිල්ලා තියෙන්නේ. ජනතාව එකතු කරන්න නෙවෙයි, ජනතාව බෙදන්න.
ඔබතුමාගේ අදහස් දක්වීමේදී මට අතුරු ප්‍රශ්න දෙකක් ඇති වුණා. දෙපැත්තකට යන අතුරු ප්‍රශ්න දෙකක්. දැන් පළවෙනි එක තමයි ඔබතුමා සඳහන් කළා ඔය EN වගේ ඉංග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර ආදේශ කරාම ලොකු විරෝධයක් ඇති වුණා. තාර ගෑවයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. නමුත් ඔය ශ්‍රී අකුර පහු කාලෙකදී කාටවත් දන්නේ නැතුව හිමීන්සරේ හැලිලා ගිහිල්ලා ඉරක් බවට පත් වුණා. ඒ දවස්වල මම දේශපාලකතුමාගේ නම කියන්නේ නැහැ. එතුමා සඳහන් කළේ ඔය ශ්‍රී කියන අකුර ශ්‍රී විෂ්ණු දෙවියෝ, ශ්‍රී කතරගම දෙවියෝ, ශ්‍රී දළදා වහන්සේ වගේ පූජනීය චරිත සහ පූජනීය වස්තුන් වලට භාවිතා කරන එක කෝකෝය මඩ ගෑවෙන්න, ග්‍රීස් ගෑවෙන්න, තාර ගෑවෙන්න හොඳ දෙයක් නෙමෙයි. ඔන්න ඕක හලලා දාලා ඉරි කැල්ලක් දාමුයි කියලා. එතකොට ඔය විරෝධතා ඔක්කොම ඔය කාලානුරූපව දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් නේද ජනාධිපති නීතිඥතුමනි ඇති වෙලා තියෙන්නේ? ඇත්තට මේ දේශපාලනඥයන්ට මතකුන් නැද්ද දන්නේ නැහැ. ශ්‍රී අකුර හැරෙන්න තවත් අකුරු අපේ මේ සිංහල පොඩිය තියෙනවා කියලා. ඉතින් ඒ කුණුලොරියට සුදුසු අකුරක් ඔහුට යොදාගන්න තිබුණා ඉරිකැලක් දාන්න නැතුව. හොඳයි, මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් අධිකරණ මේ භාෂාව ඔබතුමා කව උතුරු නැගෙනහිර දෙමළ අනිත් ප්‍රදේශවල සිංහල භාෂාව භාවිතා කරනවා කියලා. මේ ප්‍රශ්නේ සාහසික නම් ඔබතුමාට ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. නමුත් සිංහල දෙමළ ભેදයකින් තොරව උපරමාධිකරණයට ආවහම අධිකරණයේ භාෂාව ඉංග්‍රීසි. සාමාන්‍ය පොදු ජනතාව අසරණ වෙනවා නේද? පැහැදිලිව. ඉතින් ඒකට ඇත්තටම වෙලා තින්නේ අදටත් සියලුම අද නීති පොතක් ගන්න මේ අද අපි ලෙජිස්ලටිව් එනක්මන්ට්ස් කියලා කියන්නේ මේ කියන්නේ රටේ තියෙන නීති ටික එකතු කරපු මේ තියෙන වෙලුම් ටික. ඒක තියෙන ඉංග්‍රීසියෙන් විතරයි. සිංහලෙන් පරිවර්තනය කරා මම හිතන්නේ වෙලුම් තුනක් දෙකක් හෝ තුනක්. නමුත් වෙලුම් 20ක් තියෙනවා. ඒවා සිංහලට පරිවර්තනය කළා නේද? ඉතින් කවුරු හරිට ලංකාවේ නීතිය දැනගන්න ඕන නම් පුස්තකාලයකට ගිහිල්ලා මේ කියන්නේ දැන් සම්මත වෙන පනත් නම් සිංහලෙන් එනවා. නමුත් 1972 කලින් තිබිච්ච පනත් සියරම තියෙන ඉංග්‍රීසියෙන්. එතකොට පරණ නීතියක් බලන්න වුණොත් සිංහලෙන් ඒක නැහැ. නඩු තීන්දුව අපි දන්නවා ශ්‍රී ලංකා නීති වාර්තා අදටත් අපි නිදහස ලැබලා අවුරුදු 50ක් ඉක්ම ගියත් එක නීති වාර්තාවක්වත් නැහැ සිංහලෙන්. ඔබතුමා කියන්නේ NLR උත් නැහැ, SLR උත් නැහැ. SLR උත් කියන්නේ අදටත් අද තියෙන නඩු තීන්දුව පවා වල සිංහල පරිවර්තනයක් නැහැ. ඉතින් එහි ප්‍රතිවලයක් හැටියට අලුත් ලියන නඩු තීන්දුවත් අධිකරණයේ මොකද නැත්තම් වෙන්නේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම කතා කරන්න වෙනවා. මොකද අපි කතා කරන්නේ නීතියනේ උසාවිය. ඉතින් උසාවියේ තියෙන නීතිය තියෙන්නේ ඉංග්‍රීසියෙන් නම් නඩු තීන්දුව තියෙන්නේ ඉංග්‍රීසියෙන් නම් ඉතින් ഇതു අර කතා කරන සුළු වාක්‍ය ටිකත් ඉංග්‍රීසියෙම තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ කතා කරන්නේ. හොඳයි, දැන් මේ ප්‍රශ්නේ තරමක් දේශපාලනික මුහුණුවරක් ගනේද කියලා දන්නේ කොහොමනත් ඔබතුමා අපි දැක්කා ව්‍යවස්ථා කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දිගින් දිගටම නඩු කටයුතු රැසකට පෙනී සිටියා. ඉතාමත් ආන්දෝලනාත්මක නඩු රාශියකට පෙනී සිටපු ජ්‍යෙෂ්ඨයෙකු නිසාවෙන් මේ ප්‍රශ්නය අහන්නේ. දැන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද නැත්නම් එහි ප්‍රශ්නයක් ඇතිවන්නේ නැද්ද? මෙහෙමයි, දැන් ওই 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවනකොට ඉංග්‍රීසි පිටපතේ සිංහල පිටපතේ තියෙන්නේ සිංහල භාෂාවේ ජාතික ගීය. ඔව්. නමුත් දෙමළ පිටපතේ තියෙන්නේ සිංහල ජාතික ගීය නෙමෙයි. නමුත් 1978 ඉඳන් අද වෙනතුරු කිසි කෙනෙක් ඒකට විරුද්ධත්වයක් පෑවේ නැහැ. බොහෝ දෙනා දෙමළ ව්‍යවස්ථාවේ සිංහල ජාතික ගීය, කියන්නේ සිංහල භාෂාවෙන් ලියවිච්ච ජාතික ගීය නොතිබුණ බව දැනගෙන හිටියේ නැහැ. ඉතින් අවුරුදු 30ක් දෙමළ භාෂාව නීතියෙන් පිළිගෙන තියෙන අවස්ථාවක එකපාරටම ඒක මේ ඉවත් කිරීම සාධාරණ වෙන්නේ නැහැ. ඒකට විරුද්ධ වෙනවා නම් ඒක පනවන අවස්ථාවේදී විරුද්ධ විය යුතුයි. ඉතින් මම හිතන්නේ නීතිමය වශයෙන් අදටත් දෙමළ පිටපතක් ගත්තොත් ඒකේ තියෙන දෙමළ ජාතික භාෂාව.
එන දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම අනුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් නෙමෙයි. කිරීමක් හැටියට මම හිතන්නේ නැහැ. මොකද දෙමළ පිටපතේ දැන් ඔබ 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 ගත්තොත් අනුක්‍රම ව්‍යවස්ථාව කොතනකවත් නැහැ සිංහල පිටපත දෙමළ පිටපත අභිබවා සිංහල පිටපත බලත්ක වෙනවා කියලා. දැන් අර පනත්වල පාවිච්චි කරනවානේ ජනාධිපති නීතිඥතුමනේ ගැටලුවක් ඇති වුණොත් සිංහල පනත කියවා බලා ඒක අර්ථ නිරූපණය කරගත්තා. එහෙම නැහැනේ. දැන් මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ කොතනකවත් කියන්නේ නැහැනේ සිංහල භාෂාව දෙමළ භාෂාව අභිබව ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් බොහෝ දෙනා ඉතාමත් වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට සලකන ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂී ජයග්‍රහණයක් විදිහට සලකන මේ සංශෝධනය ඔබතුමා විවේචනාත්මකව කියනවා 225 මේකට කැමති වුණා. ඔබතුමායි විරුද්ධ. දැන් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මම විරුද්ධ වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකේ භාවිතා කරන ඒ කියන්නේ ජන නියෝජනය ওই 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිරූපණය නොවන නිසා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් දකුණු අප්‍රිකාවේ ඉහළ දුර සඳහා පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරන්නේ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල සමානුපාතික නියෝජනයක් සහිත කමිටුවක් විසින්. එතකොට ඒ කමිටුවේ පාර්ලිමේන්තුවේ සංයුතිය මනා ලෙස නියෝජනය වෙනවා. දැන් ලංකාවේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනවනකොට ඒ අය එකක් කළා. අපි දකුණු අප්‍රිකාව නේද මොඩලයක් විදිහට මෙහිදී භාවිතා කරේ? නෑ. දකුණු අප්‍රිකාවේ මොඩලිය පාවිච්චි කරන්න හොඳයි. ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ මොඩලිය තමයි පක්ෂවල සමානුපාතික නියෝජනයක්. සංයුතිය සකස් වීම. අපි මොකද කළේ? 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ව්‍යවස්ථා සභාවේ 9 දෙනෙක් ඉන්නවා. ඇත්තටම 10ක් ඉන්නවා. 10න් කථානායකවරයාට ඡන්දයක් නැහැ. එතකොට 9 දෙනෙක් ඉතුරු වෙනවා. ඒ 9 දෙනාගෙන් දෙන්නේ අගමැති සහ විපක්ෂ නායක. ඉතුරු තව 5 දෙනෙක් අගමැති හා විපක්ෂ නායක පත් කරන 5 දෙනෙක්. ඉතින් පාර්ලිමේන්තුවට 225ක් මන්ත්‍රීවරු යවලා මේ වැදගත් ව්‍යවස්ථා සභාවට පුද්ගලයන් පත් කිරීමේදී 9 දෙනාගෙන් 7 දෙනෙක් පත් කරන්නේ අගමැති හා විපක්ෂ නායක එකතු වෙලා ඔවුන්ගේ කැමැත්ත පරිදි. මොකද ඔවුන් දෙන්නා ඉන්නවා. ඔවුන් දෙදෙනා විසින් පත් කරනු ලබන තව 5 දෙනෙක් ඉන්නවා. එතකොට 9 දෙනාගෙන් බහුතරය වන්නේ 5ක්. එතකොට 7 දෙනෙක් පාලනය කරන්නේ තනිකර දෙන්නෙක් විසින්. දැන් 17 වගේම 19 ගෙන එනකොට කිව්වේ මොකද්ද? මේ ජනාධිපතිවරයා විධායක බලය පාවිච්චි කිරීම ඒකාධිපති ස්වරූපයක් ගන්නවා. ඒ හින්දා මේ ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහක් කරන්න ඕනේ කියලා. ඔව්. කියන්නේ එක්කෙනෙක් බලය පාවිච්චි කරන එක නැති කරන්න ඕනේ කියලා. දැන් ජනාධිපතිවරයා කියන්නේ කවුද? ජනාධිපතිවරයා කියන්නේ ලංකාවේ සියලුම ජනතාව, ජනවර්ගවලින් මුස්ලිම් වේවා, බර්ගර් වේවා, ක්‍රිස්තියානි වේවා, බෞද්ධ වේවා, මේ හැමෝම එකතු වෙලා රටේ බහුතරයක් ජනතාව තෝරාපත් කරගෙන පුද්ගලයා තමයි ජනාධිපතිවරයා. දැන් ජනාධිපතිවරයා සතුව තිබිච්ච ඒ බලය අහක් කරලා මොකද කළේ? ඒ බලය දුන්න අගමැති හා විපක්ෂ නායකට. එතකොට අගමැති හා විපක්ෂ නායක කියන්නේ කවුද? අගමැති එක දිස්ත්‍රික්කයක ජනතාව නියෝජනය කරන්නේ. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. අද ඉන්න විපක්ෂ නායක තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එතකොට ඉතුරු 22ක් වන දිස්ත්‍රික්කවල නියෝජනයක් මේ ව්‍යවස්ථා සභාවේ නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අග්‍රාමාත්‍යවරයා ට අවශ්‍ය පරිදි තමන්ගේ කටයුතු සිදු කර ගැනීමට කරපු උපරවැටියක්. මේ පාර්ලිමේන්තු බහුතරයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මතය සලකා බැලීම නැති කරන්න කරපු ක්‍රමවේදයක් තමයි ওই 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාවේ. දැන් ඔතන මේ සිවිල් සංවිධාන නියෝජිතයන් සම්බන්ධයෙන් ඔබතුමා එකඟද නැත්නම්? නෑ, ඒ කියන්නේ මම ওই සිවිල් සංවිධාන කියන මම සංවිධානයක් ওই සිවිල් සංවිධාන කිව්වම ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ ওই NGO විවිධ බටහිර බලවේග වලින් පාලනය කරන අය. දැන් ওই 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ
විපක්ෂ නායකයි අගමැතිවරයයි එකතු වෙලා පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න පුද්ගලයන්ව පත් කළා. ඉතින් මාධ්‍ය කිව්වේ ඒගොල්ලෝ සිවිල් සමාජය නියෝජනය කරනවා කියලා. ඉතින් ඒගොල්ලෝ මන්ත්‍රීවරුන් නොවන සාමාන්‍ය පුරවැසියෝ. නමුත් වැදගත් වන්නේ මේකයි. වැදගත් වන්නේ ඔවුන් අගමැති හා විපක්ෂ නායකගේ නියෝජිතයන්. ඔවුන්ගේ කැමැත්ත පිට තෝරාපත් කරගන්න කට්ටිය. එතකොට රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා නම් රටක 225ක් දිස්ත්‍රික්ක 24න් ජනතාව නියෝජනය වෙනවා නම් ඔවුන් කොතරම් දුරට මේ 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 තෝරා ගැනීමට දායක වෙනවද? ඉතින් එහෙම දකුණු අප්‍රිකාවේ තියෙන ඒ ක්‍රමය නෙමෙයි. දැන් ඇමරිකාව ගත්තත් ඇමරිකාවේ දුර සඳහා තෝරාපත් කරගත්තාම ඒවට මේ ඒගොල්ලන්ගේ ව්‍යවස්ථා දායක විසින් අනුමත කරන්න ඕන. නමුත් එහෙම තත්ත්වයක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ කෘතිමව විවිධ දේශපාලඥයන් විජාතික බල විජාතික බලවේගයන්ට අවශ්‍ය වෙන පරිදි කෘතිමව සකස්ත ක්‍රමයක්. ඒ හින්දා තමයි මම 17 ව්‍යවස්ථාවට 19 නාටක ව්‍යවස්ථාවත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් සහිත ව්‍යවස්ථා සභාවක් නොවන හැටියට මම ගියේ පොතේ හඳුනලා දීලා තියෙනවා. නේද බලය කේන්ද්‍රගත වීම ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගත වීම මේ 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යම්කිසි පාලනයක් කරනවා. ඒ වගේම දැන් ඔබතුමා බෞද්ධයේ අත්හැරීම කියන එක බලය වුණත් අත්හැරීම කියන එක ජනාධිපතිවරයා පෙන්වනවා නම් ඔබතුමා සතුටටපත් වෙන්නේ නැද්ද? අනේ බලය මෙතන දැන් මේ වෙලා තියෙන්නේ බලන්න දැන් ඔබ කිව්ව කාරණා බොහොම වැදගත්. දැන් ජනාධිපතිවරයා ඔහුගේ බලය මේ ඔහු අතහැරලා දැන් ව්‍යවස්ථා සභාවට බලය දෙනවා. එතකොට ව්‍යවස්ථා සභාවට සභාවේ බහුතරය අගමැතිත් විපක්ෂ නායකත් එකතු වෙලා, ඒ කියන්නේ සම්බන්ධන් මහත්තයයි රනිල් මහත්මයයි එකතු වෙලා පුද්ගලයන් ඒකට තෝරා ගන්නවා. දැන් ප්‍රශ්නේ එක පුද්ගලයෙක් කරන තෝරා ගැනීමත් මේ පුද්ගලයන් පස් දෙනා කරන තෝරා ගැනීමත් සාධාරණ වෙන්න නම් යම්කිසි තෝරා ගැනීමකට ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ. දැන් අපි දන්නවා රාජ්‍ය සේවය ගත්තොත් රාජ්‍ය සේවයේ ඉන්න කාර්මික නිලධාරියෙක් හරි ලිපිකරුවෙක් හරි ගුරුවරයෙක් හරි තෝරා ගන්නව නම් රාජ්‍ය සේවයේ ක්‍රමවේදයක් තියෙනවා. එක්කෝ විභාගයකට වාඩි වෙන්න ඕනේ. එහෙම ඒක අධ්‍යාපන සුදුසුකම් තියෙනවා, පළපුරුදු සුදුසුකම් තියෙනවා. දැන් මේ රටේ ව්‍යවස්ථා සභාව අද වෙනතුරු සකස් කරලා නැහැ පුද්ගලයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක්. ඔවුන්ගේ සුදුසුකම් මොනවද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. ඒක දුරිය සඳහා තෝරා ගන්න දැන් අපි තමු නීතිපතිවරයාව තෝරනවා කියලා. එහෙම නැත්නම් අපි තමු පොලිස්පතිවරයාව තෝරනවා කියලා. එතකොට එහෙම ක්‍රමවේදයක් සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීෙක් පුද්ගලයන්ව බඳවාගත්තොත් ක්‍රමවේදයක් නැතුව ඌට ගෙදර යන්න වෙයි. ශ්‍රේෂ්ඨාධිකාරියේ තීරණය කරේ මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී කියලා. නමුත් අද වෙන්නේ මොකද්ද? අද මේ පොලිස්පති හැටියට පත්කලේ කවුද? ජ්‍යෙෂ්ඨම පුද්ගලයා නෙමෙයි. ඒ වෙලේ හිටපු ජ්‍යෙෂ්ඨම පුද්ගලයා නෙමෙයි. නීතිපතිවරයා පත් කරනකොටත් හිටපු ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා නෙවෙයි. මං කියන්නේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා පත් කරන්න ඕනේ කියලා. නමුත් ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා පත් කරන්නේ නැතුව වෙන කෙනෙක් පත් කරනවා නම් ජනතාව දැනගන්න ඕන මොන ක්‍රමවේදයක්ද පාවිච්චි කරේ කියලා. ඉතින් දැන් අපි ව්‍යවස්ථා සභාව කියලා එකක් දාගෙන ඒ අයගේ මනාපය පරිදි පුද්ගලයන් තෝරා ගන්නවා මිසක් යම්කිසි විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. ඉතින් මේකෙන් තේරෙන්නේ ජනාධිපතිවරයා බලය පාවිච්චි කරනන් අයුතු ලෙස අද ව්‍යවස්ථා සභාව කරන්නේත් ඒකමයි. ඉතින් ඒකේ කිසි ප්‍රජාතන්ත්‍ර ත්‍රීකරණයක් සිද්ධ වෙලා නැහැ. දැන් ඔබතුමාගේ ග්‍රන්ථය 95 වෙනි පිටුවේ කියනවා මේ ක්‍රමවේදය නිසා ජනතා පරමාධිපත්‍යයට අතුල් පහරක් එල්ල වෙනවා කියලා. නමුත් අවසාන වශයෙන් අත්සන තබන්නේ ජනාධිපතිවරයා නම් ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දයෙන් පත් වුණු කෙනෙක් නම් ජනතා පරමාධිපත්‍යයට හානියක් වෙන්නේ නැහැ නේ. ඔව්. ඉතින් ජනාධිපතිවරයා අත්සන් කරන්න පුළුවන්. තෝරන්නේ වෙන කවුරුවක්වත්. ඉතින් ජනාධිපතිවරයා අත්සන් කරාට ඇති වැඩක් නැහැ. තෝරන පුද්ගලයා නෙමෙයි වැදගත්. අත්සන් කරන පුද්ගලයා නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අභිමතය පාවිච්චි කරන්නේ කවුද? ඒ අභිමතය පාවිච්චි කරන්නේ කෙසේද? ඒ අභිමතය පාවිච්චි කරන නියම ක්‍රමවේදයකට අනුවද ඒ අභිමතය පාවිච්චි කරේ? දැන්
තිවිච්ච ප්‍රධානතම චෝදනාව තමයි ජනාධිපතිවරේ තනියම තීරණ ගැනීමේදී යම් කිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව තමන්ට ඍසි පරිදි පත් කරයි කියන බය. ඉතින් ඒකමනේ අදත් වෙන්නේ. දැන් අද ව්‍යවස්ථා සභාව පත් කරන කිසිම දුරයක් සම්බන්ධව ඔවුන්ට ක්‍රමවේදයක් ඇත්තෙත් නැහැ. ඔවුන් සුදුසුකම් ප්‍රකාශයට පත් කළත් නැහැ. ඉතින් කවුරුවක්වත් දන්නේ නැහැ පත් කරන නීතිපතිවරයා ඉන්න හොඳම පුද්ගලයාද නීතිපතිවරයා හැටියට පත් කරේ. එහෙම නැත්නම් පොලිස්පතිවරයා හැටියට පත් කරනවා. මම කියන්නේ ඉන්න පුද්ගලයන් දෙන්නා ගැන නෙමෙයි. පොලිස්පතිවරයා පත් කරනවා. ඉතින් මේ මේ ව්‍යවස්ථා සභාව අර විධායක ජනාධිපති ක්‍රමයටත් වඩා අන්තයි. දැන් මම හිතනවා 19 තමයි ඔබතුමා ඊළඟට සාකච්ඡා කරන්නේ. 17 සහ 19 ඉතාමත් සමාන්තරව ගමන් කරන නිසා දැන් ඔබතුමාගේ ග්‍රන්ථයේ සඳහන් වුණා 13 16 17 19 18 මගාරින්නේ ඇයි? 18 මගාරින්නේ ඒක මාම් කිසි දේශපාලනික හිතයිශීභාවයක් නිසා 18 අමතක කරනවා නේ. නෑ මං හිතන්නේ මගේ තව පොතක් මං ලිව්වොත් මං 18 ගැන ලියන්න. මේකේ මාතෘකාව බෙදුම්වාදී උපාය මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන. 19 වන සංශෝධනය සමාවෙන්න මේ 18 වන සංශෝධනය බෙදුම්වාදී උපාය මාර්ගයකට ගෙන අප එකක් නෙමෙයි. කවුරුවක්වත් කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා බෙදුම්වාදියෙක් කියලා. ඉතින් ඒ 18 ඔහුගේ වෙන අරමුණු තියෙන්න පුළුවන්. මගේ පොතට විෂය වුණේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ගෙන ආපු ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ. නැතුව ඒ 18 හොඳයි කියලා මම කියන නිසා නෙමෙයි. ඔබතුමා හිතන්නේද 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසාවෙන් සදාකාලික බලයේ ඉන්නට උත්සාහ දැරීමක්. ඒ වගේ ප්‍රතිගාමි අදහස් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නෑ ජනතාව ඔප්පු කළ පෙන්නුවා ওই 18 වන සංශෝධනයේ සංශෝධනයේ ඇති වැදගත්කමක් නෑ කියලා. ඒ කියන්නේ ඔහු තුන්වත වතාවට ඉල්ලනකොට ජනතාව ඔහුට ඔහු පරාජය කළා. දැන් 18 වන සංශෝධනයට තිබිච්ච ලොකුම චෝදනාව තමයි මේ රාජ්‍ය බලය පාවිච්චි කළා තව වතාවක් බලයේ ඉන්න ජනාධිපතිවරයෙකුට අවස්ථාව ලැබී කියලා. ඔව්. ඉතින් ඔහු රාජ්‍ය බලය තියාගෙන ඡන්දයට ගියා ඔහු පරාද වුණා. ඒකෙන් තේරෙනවා මේ රටේ ජනතාව රාජ්‍ය බලය තිබුණත් නොතිබුණත් ඔවුන්ට නිදහසේ තම කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ තරම් ශක්තියක් ශ්‍රී ලංකා ජනතාවට තිබුණා කියලා. ඉතින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ඒ තිබුණේ හුදෙක් බියක් පමණයි. නමුත් ශ්‍රී ලංකා ජනතාව ඔප්පු කළා පෙන්නුවා ඒ මොන සංශෝධනයක් එනවත් අපිට ඕන පුද්ගලයා තමයි අපිවත් කරන්නේ කියලා. 18 වන එකෙන් එක දෙයක් වුණා. දැන් පරාජිත ජනාධිපතිවරයෙකුට වුණත් නැවත කෙනෙක්ට ඔහුව ජනාධිපති කරන්න ඕන නම් ඒත් ගේන්න බෑ. මොකද ඔහු ඒක නුසුසුකමක් වෙන නිසා. දැන් මෙතන තියෙන චෝදනාව තමයි රාජ්‍ය බලය සහිතව ජනාධිපතිවරේ තුන්වන වතාවට ඉල්ලීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් කියන එක. ඉතින් ඒක මං හිතන්නේ ලංකාවේ ජනතාව විසින් ඒක එසේ නොවේ කියලා ඔප්පු කළ තියෙන නිසා 18 වන සංශෝධනයේ වැදගත්කමක් අද නැහැ. දැන් ජනාධිපති මහත්මයනි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. 20කුත් මගේනවයි කියලා කිව්වා මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා. ඇතැම් රාජනායකාවක් පිටක කිව්වා මේක බහුබූත ව්‍යවස්ථාවක් කියලා. JR ගේ ව්‍යවස්ථාව කියලා පට්ට ගහපු ලේඛනයක් මේක. මේ ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න යනකොට ඒකටත් විවිධ චෝදනා කරනවා, විවේචන කරනවා. එයි මේ ව්‍යවස්ථාව වෙනස් කරාම තියෙන වැරද්ද? නෑ, කිසිම වැරද්දක් නෑ. මේ ව්‍යවස්ථා තියෙනවා සදාකාලිකව තබා ගත යුතු නෑ. ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වෙනස් කරන්න උත්සාහ කරන්නේ මොකක්ද? දැන් මේ ආණ්ඩුවෙන් දැන් මේ පළවෙනියෙන්ම පළවෙන උත්සාහය හැටියට මේ වාර්තාව ඉදිරිපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව. ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට පස්සේ අනුකමිටු වාර්තා 6ක් එළි දැක්වුණා. දැන් මේ 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 වාර්තාවල අන්තර්ගතය සමස්තයක් වශයෙන් ගත්තොත් මේක අර මේ බහුබූත ව්‍යවස්ථාව තවත් බහුබූත කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ රටේ දැනට යම් කිසි ඒකීය රාජ්‍යයක් සඳහා යමක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකත් නැති කරන්න තමයි තියෙන උත්සාහය. තියෙන අපිට තියෙන ප්‍රශ්නේ මේකයි.
මේ රට ඒකීය රාජ්‍යයක් විය යුතුයි කියලා රජය කියනවා. ඒකීය රාජ්‍යයක් කියන එකේ ලේබල් එකක වැදගත්කමක් නැහැ. අපි නිතරම අහන්න ලැබෙනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ කියලා. බුද්ධාගම බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කළ යුතුයි. නම වෙනව ගන්තිය කියන. නම වෙනව ගන්තිය ඒ ආකාරයෙන් තියෙනවා. නමුත් එහෙම තියෙනවා කියලා කියන ගමන් ඒ එම වගන්ති නිෂේධනීය වෙන යෝජනා ගෙනල්ලා තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවයි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවයි කියලා කිව්වට මේ යෝජනාවල යෝජනා කරනවා ආගම් ප්‍රවර්ධනය. දැන් මෙතෙක් කල ආගම් ඇදහිීම ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් ආගම ප්‍රකාශ කරන්න පුළුවන් පුරවැසියන්ට ප්‍රමාණයි. කියන්නේ තමන් කැමති විදිහට මැදම් බෙදුම් කරන්න, පල්ලි ගොඩ නගන්න ලංකාවේ පුරවැසියන්ට පමණක් සීමා වෙච්ච දෙයක්. එය සියලු පුද්ගලයන්ට විවෘත කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ කියන්නේ ආගම් ඇදහිීම විදේශිකයන්ට උනත්, විජාතිකයන්ට උනත් අවස්ථාව ලැබෙනවා. මොකද පුරවැසියා කියන වචනේ අහක් කළා, පුද්ගලයා කියන වචනේ ඒක ආදේශ කිරීම තුළින්. දෙවැනි එක ප්‍රොපගේෂන්. ඒ කියන්නේ ආගම් ප්‍රවර්ධනයට ඉඩක් තිබුණේ නැහැ. එතකොට ආග අනිත්ත වෙනත් වෙනත් ආගම් ප්‍රවර්ධනය කරනවා නම් බුද්ධාගම බුද්ධ ශාසනයක් රැකෙන්න විදියක් නැහැ. ඉතින් දැන් ඒ එක යෝජනාවක් තමයි මේ ආගම් ප්‍රවර්ධනය කියන වචනේ ඇතුළත් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න පුළුවන් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියන්ට පමණයි. ඒකත් කියනවා පුද්ගලයාට හෝ පුරවැසියෙකුට. ඒ කියන්නේ පිටරට සංස්කෘතියනොත් මේ රටට ගෙන්නන්න පුළුවන්. දැන් ඒක කොතරම් දුරට ගියාද කිව්වොත් විවිධ මේ ලිංගික නැඹුරුතාවයන් මත වෙනස්කම් කරන්න බෑ කියලා කියනවා. ඒ කියන්නේ ලිංගික නැඹුරුතාවයන් මත වෙනස් කරන්න බෑ කියලා කියන කිව්වහම පුරුෂයෙක් හා ස්ත්‍රියකට විවාහ වෙන්නේ පුරුෂයෙක් සහ පුරුෂයෙක් අතර විවාහයක් පවා ඒතර අපේ ලංකාවේ තියෙන සංස්කෘතියට මොකද වෙන්නේ? මේ පෞල් සංස්ථාවට මොකද වෙන්නේ? ඉතින් මේ විදිහේ පිටරට සංස්කෘතීන් මෙරටට ගෙනීම සඳහා ප්‍රතිපාදනය ඇති කළා තියෙනවා. ඉතින් ඒක එක පැත්තකින් බුද්ධ ධර්මය ආරක්ෂා කොට පෝෂණය කරනවා, අපි ඔකට අත තියන්නේ නැහැ, නමය වෙනස් කරන්නේ නැහැ කියලා කියන ගමන් රටේ සංස්කෘතිය නැති කරන්න හදනවා. රටේ අන්‍යාගමිකකරණයට අවශ්‍ය ප්‍රතිපාදන ගේන්න උත්සාහ කරනවා. ඊළඟට ඒකීය රාජ්‍ය පිළිබඳ ගත්තත් ඒකීය රාජ්‍ය දැනට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අපි කොතරම් විවේචනය කළත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යම් ආරක්ෂක විධිවිධාන යොදලා තිබුණා මේ රටේ ඒකීය රාජ්‍යයක් හැටියට පවත්වාගෙන. ඒ සියලුම ආරක්ෂක විධිවිධාන ඉවත් කිරීම සඳහා යෝජනා තිබෙනවා. උදාහරණයක් හැටියට එක යෝජනාවක් තමයි සමගාමී ලැයිස්තුව අහෝසි කිරීම. දැන් සමගාමී ලැයිස්තුව කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුවටයි ප්‍රාන්ත ආණ්ඩුවටයි දෙකටම ක්‍රියාත්මක කරන්න පුළුවන් බලතල තියෙන සමගාමී ලැයිස්තුවේ. දැන් ඕක අහෝසි කරලා මධ්‍යම ආණ්ඩුවට දෙන්න හදනව නෙමෙයිනේ. මේ ඒගොල්ලෝ කතා කරන්නේ 13 ඔබට යන එකකින් පැහැදිලිව ගම්‍යමාන වන්නේ මේ සමගාමී ලැයිස්තුව ඉවත් කරලා ඒකේ තියෙන බලතල පළාත් සභාවට ලබා දීම. දැන් ඒකෙන් වෙන්නේ මොකද්ද? පළාත් සභාවට සම්පූර්ණයෙන්ම සමගාමී ලැයිස්තුවේ තියෙන බලතල පාවිච්චි කරන්න ලැබෙනවා පමණක් නොවේ, මධ්‍යම ආණ්ඩුවට ඒ පිළිබඳ කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. තව යෝජනාවක් තමයි ජාතික ප්‍රතිපත්ති පිළිබඳ සකස් කරන්න මධ්‍යම ආණ්ඩුවට තියෙන බලය නැති කරන්න ඕනේ කියලා. ඉතින් රටක මධ්‍යම ආණ්ඩුවට, කියන්නේ රටේ තියෙන මධ්‍යගත ආණ්ඩුවට ජාතිරෝපතිපත්ති පිළිබඳ තීරණය කරන්න බැරි නම් ඒක ඒකීය රාජ්‍යයක් වෙන්නේ කොහොමද? ෆෙඩරල් රාජ්‍යක තමයි ඒ ප්‍රාන්ත ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තීන් තීරණය කරන්නේ. රටක් ඒකීය නම් ජාතික ප්‍රතිපත්ති තීරණය කරන්න ඕනේ. තවත් භයානක යෝජනාවක් තියෙනවා. මේ ආණ්ඩුකාරවරයාගේ විධායක බලය ඔහුගෙන් ඉවත් කළ යුතුයි කියලා. දැන් අපි දන්නවා පළාත් සභාවක විධායක බලය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයා. ඒ ආණ්ඩුකාරවරයා සාමාන්‍යයෙන් ඒ බලතල ක්‍රියාත්මක කරන්නේ පළාතේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි. දැන් පළාතේ අමාත්‍ය මණ්ඩලය යම්කිසි නොමනා ක්‍රියාවක් කරනවා. යම්කිසි අපි හිතමු ඒ පළාතක ඉන්න සුළු ජන කොට්ටාසයක්ට අගතියක් කරනවා. එවැනි අවස්ථාවකදී මධ්‍යම ආණ්ඩුවට ඒ පිළිබඳ යම්කිසි පියවරක් ගන්න පුළුවන් ආණ්ඩුකාරවරයා හරහා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
එකසිය පනස් සතර ආ දෙක කියන වගන්තියේ ආ දෙක කියන වගන්තිය කියනවා ආණ්ඩුකාරවරයා ස්වකීය බලය පාවිච්චි කරන්න ඕනේ විධායක ජනාධිපතිවරයාගේ විධායක බලයට අනුකූලවයි කියලා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීරණය කළා තියෙනවා ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන්න පුළුවන් කියලා ජනාධිපතිවරයාට සිය බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව. දැන් මේ බෙදුම්වාදීන්ට අවශ්‍ය කරනවා මධ්‍යම රජයට පළාත් ආණ්ඩුවක තියෙන නොමනා ක්‍රියාවකට එරෙහිව කටයුතු කිරීමට තියෙන අයිතිය නැති කරන්න. ඒ අනුව ආණ්ඩුකාර එක්කෝ ආණ්ඩුකාර දුරේ ඉවත් කරන්න යෝජනා කරනවා, එහෙම නැත්නම් ආණ්ඩුකාරවරයාගේ විධායක බලය ඉවත් කරන්න යෝජනා කරනවා. ඉතින් එතකොට අර මධ්‍යම ආණ්ඩුවයි පළාත් ආණ්ඩුවයි තිබිච්ච සංහිඳියාව සම්බන්ධය නැති කරන්න තමයි ඒ යෝජනාව කරන්නේ. ඉතින් ඔවුන් විශේෂයෙන්ම හඳුනාගත්ත යෝජනා කීපයක් තියෙනවා. එකක් තමයි ජාතික ප්‍රතිපත්තිය, සමගාමී ලැයිස්තුව, ඉඩම් හා පොලිස් බලතල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියන එක. ඊළඟට මේ ජාතික මේ පළාත් මේ ලැයිස්තුවල සඳහන් නොවන විෂයක් අද ක්‍රියාත්මක කරන්නේ මධ්‍යම ආණ්ඩුව. ඔවුන් කරන තව යෝජනාවක් තමයි මේක ව්‍යවස්ථාවේ සඳහන් නොවන විෂයක් සම්බන්ධව පළාත් සභාවට. එහෙම වුණත් නේද උදාහරණයක් දැන් බුද්ධ ශාසනය ගත්තොත් බුද්ධ ශාසනය මධ්‍යම ආණ්ඩුව දිලා නැහැ, ලයිස්තු තුනේම නැහැ. ඉතින් එහෙම වුණොත් වෙන්නේ බුද්ධ ශාසනය පිළිබඳවත් දැන් මේ ලයිස්තුවල තියෙන භයානක තත්ත්වය තමයි ආගම් පිළිබඳ කටයුතු තියෙන්නේ පළාත් සභා ලයිස්තුවේ. එතකොට විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ඒ දායක සභාවන්වල අයිතියට අගතියක් වෙන දෙයක් කරොත් මධ්‍යම ආණ්ඩුවට කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ප්‍රයත්නේ. ඒකයි අපේ තිබෙන විරෝධතාවය මේ යෝජනා සම්බන්ධව. දැන් මට තියෙන ගැටලුව ජනාධිපති නීතිඥතුමනි, ඔබතුමා ඔය උපුටා ගන්නා ලේඛනය ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව 19 දෙනෙක් මට මතක විදිහට 19 දෙනෙක් ඒක රාශියේ ලබාගත් මහජන අදහස්. දැන් ඔය ලියවිල්ලට ලැබෙන නීත්‍යානුකූල බලය මොකක්ද? දැන් ඕක නීතිය බවට පත්වෙන්නට, අනුක්‍රම ව්‍යවස්ථාව බවට පත්වෙන්නට නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය ඕනේ, ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි. දැන් ඕක හුදු කොළ ටිකක් විතරයි නේද ජනාධිපති නීතිඥතුමනි? ඕකට බය වෙන්න ඕනේද අපි? බය වෙන්න ඕන මේ හේතුව නිසා. දැන් කෙටුම්පතක් සකස් කරාට පස්සේ ඒ කෙටුම්පත ගැසට් කළා සුමාන දෙකකින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළා දවස් 7යි තියෙන්නේ. යම්කිසි කෙනෙක් අභියෝගයකට ලක් කරනවා නම් ඒ නීතිය ඒ කෙටුම්පත දවස් 7ක් ඇතුළතදී කරන්න ඕනේ. ඔබතුමා කියන්නේ 50ක් වගේමද පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුණා? ඔව්, ඒ විදිහටම එම ක්‍රියාදාමයේ එකමයි. ඔව්. ඉතින් ඒ දවස් 7 ඇතුළතදී අභියෝගයට ලක් කරගන්න බැරි වුණොත් දැන් උදාහරණයක් හැටියට අතුරුදහන් වීමේ පනත කවුරුවක්වත් අභියෝගයට ලක් කරේ නැහැ. කවුරුත් දැනගෙන හිටියෙත් නැහැ ඒක අවයි කියලා. මේක නම් අපි තුම දැනගත්තා කියලා. ඒත් දින 7ක් ඇතුළත අභියෝගයට ලක් කරන්න ඕනේ. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ විශාල ලියවිල්ලක් පිළිබඳ ජනතාව දැනුවත් වීම අවශ්‍යයි. මේක 50 කෙටුම්පතක් හැටියට ආවට පස්සේ ජනතාව දැනුවත් කිරීමට කාලයක් නැහැ. මොකද ඉතා කෙටි කාලයක් ඇතුළත මේක සම්මත කර ගැනීමේ අවස්ථාව උදා වෙන නිසා. දැන් එතකොට අපි බලන්න වෙනවා දැන් යෝජනා ආණ්ඩුවයි මේ වගේ විශාල පොතක් ගහලා මුද්‍රණය කරේ. මේ මුද්‍රණය කළේ අපිට කටවහගෙන ඉන්න නෙමෙයි. මේවා අධ්‍යයනය කළා. අපි මේ රටේ ඉන්න පුරවැසියන්ට අධ්‍යයනය කළා. තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. මේක රජයට විරුද්ධව කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ පොත් ආණ්ඩුවෙන් ගහන්නේ ජනතාව දැනුවත් කරන්න. ඒතකොට ජනතාව දැනුවත් කරාම ඒක දැනගෙන නිකන් ඉන්න නෙමෙයි. ජනතාව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට කෙටුම්පත් සකස් කිරීමේදී රජයට පුළුවන් මේ අපි කරන විවේචන සැලකිල්ලට අරගෙන ඒවා අහිතකරයි කියලා ඔවුන් පිළිගන්නවා නම් ඒවා නැති කරන්න. කෙටුම්පත සකස් කරනකම් හිටියොත් ඒ කෙටුම්පත සංශෝධනය කරන්න ඕනේ. දැන් මේ වார்த்தාවලට අපි
විවේචනයක් ඉදිරිපත් කළොත් ඒ විවේචන රජයට සැලකිල්ලට ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ රජයට කරන උදව්වක්. පුරවැසියන් මේක අධ්‍යයනය කරලා මේ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම රජයට විරුද්ධව කරන දෙයක් නෙමෙයි. මං හිතන්නේ රජයේ මේ වැඩපිළිවෙලට සහයෝගය දීමක්. මොකද මේකේ තියෙන වැරදි මොන ලියවිල්ලක් වුණත් සම්පූර්ණයෙන්ම ඕන කෙනෙක් හැදුවොත් ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි කියලා කියන්න බෑනේ. ඉතින් ඒක රජය බලන්න ඕනේ. මම නිතරම දැකලා තියෙනවා මැති අමතුරු චෝදනා කරනවා මේක විවේචනය කරන කට්ටිය ඒ විවේචනය කිරීම වැරදි කියලා. මං හිතන්නේ ඒක ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටි කෝණයකින් බැලුවොත් ඒක නිවැරදි දෙයක් නෙමෙයි. ඔව් ඇත්තටම උන් ස්තුති කළාන්න ඕනේ මේක පිළිබඳ යම් කිසි කෙනෙක් අධ්‍යයනය කරලා ඒ පිළිබඳ තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා නම් ඒක සැලකිල්ලට අරගෙන ඕන කෙටුම්පත් කරන්න. ඉතින් මං හිතන්නේ හැමෝන්ගේම යුතුකම වෙන්නේ මේක අධ්‍යයනය කළා මේකේ තියෙන වැරදි රජයට පෙන්වා දීම. මං හිතන්නේ සෑම පුරවාසියෙකුගේ යුතුකමක් කියන්නේ. නෑ ඔය ලේඛනය කියවාගෙන යද්දී ඔකේ බෙදුම්වාදී අදහස් තියෙනවා. ඒ වගේම ඒකේ රාජ්‍යයක් සම්බන්ධයෙන් ජනතාවගේ යෝජනාත් තිබෙනවා. දැන් ඔබතුමාම මේකේ උදාහරණ දක්වනවා මේ 19 බෙදී යන ආකාරය. ඉතාමත් වෙනස් විදිහකට බෙදී යන්නේ දෙන්නේ කියද්දී ඒකේ භාවය පිළිබඳව 17 දෙනෙක් කියනවා සංධි ආණ්ඩුවක් පිළිබඳව. ඔබතුමාට හිතෙන්නේ නැද සියලුම පාර්ශ්ව යම් කිසි ආකාරයකට හෝ නියෝජනය වෙනවයි කියලා මේ ඔය වාර්තාව ඔස්සේ ඔය ලේඛනය ඔස්සේ? නෑ. මේ කමිටු වල සංයුතිය බැලුවොත් ওই කමිටු වාර්තා 6 සංයුතියත් ඒ වගේම ලාල් විජයනායක මහත්මයාගේ සංයුතියත් ගත්තොත් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී හිටපු කිසි කෙනෙක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් හැරුණකොට පත්කිරීමක් කරලා නැහැ. දැන් රටක ව්‍යවස්ථාවක් හදනකොට මේ දෙපාර්ශ්වයේම අදහස් ලබා ගත යුතුයි. නමුත් මේ කමිටු සකස් කිරීමේහි සංයුතිය නිර්මාණය කිරීමේදී මට පැහැදිලි වෙන එක කාරණාවක් තියෙනවා. ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටියේ කවුද? ඔවුන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමේ උත්සාහයක නිරත වෙලා තියෙනවා. දැන් මම පෞද්ගලිකව දන්නවා නීතිඥවරු මේ 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 විශේෂම නුවර නීතිඥවරයෙක් මාත් එක්ක විශේෂයෙන්ම සඳහන් කළා. ඔහු පැයකට ආසන්න කාලයක් ඔහුගේ අදහස් ඒකීය රාජ්‍යයක් පිළිබඳ සංකල්පයත් ඒකට අනුගත වෙන යෝජනා ඔහු කළා. ඔහු අඩුම ගන්නේ එහෙම යෝජනාවක් කළාද කියලාවත් මේ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් අපිට දකින්න ලැබෙනවා ඒ කරපු යෝජනා හිමිහිට මේ 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 නිර්දේශ වලින් ඉවත් කිරීමත් අඩුම ගන්නේ එහෙම යෝජනාවක් කරපු බව පිළිගැනීමටවත් මැලිවීම. ඉතින් අන්නේ එතනයි තියෙන ගැටලු. දැන් ඔය ලේඛනය කවදා හෝ පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. පාර්ලිමේන්තුවේ දැන් මේ වන විට කමිටු කීපයක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මෙහෙයුම් කමිටුවක් ක්‍රියාත්මක වෙනවා. දැන් පුද්ගල චරිත විදිහට බැලුවොත් දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග නෝකේ ඒකීය භාවය පිළිබඳව දැඩිසේ පිණී සිටින චරිත කිහිපයක් තිබෙනවා. ඔබතුමා හිතන්නේ ද එතනින් යම් කිසි පෙරීමකට ලක් වෙයි කියලා? ඔව් මෙහෙයුම් කමිටු ගත දැන් ඔබ සඳහන් කර දෙදෙනා ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පිණී සිටින දෙදෙනෙක් තමයි. නමුත් සෙස්සන් ඔවුන්ගේ පෞද්ගලිකවම ඇහුවාම ඔවුන් කියනවා ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් කතා කරනවා. ඔවුන් ප්‍රසිද්ධියත් පෞද්ගලිකවත් මං හිතන්නේ ඒක රහසක් නෙමෙයි. ප්‍රසන්න රණතුංග මහත්මයාත් දිනේෂ් ගුණවර්ධන මහත්මයාත් කවදත් ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පිණී සිටපු අය. ඔවුන් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් බහුතරයක් මේක ඒකීය රටක්. නමුත් නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න කමිටුවක් පත් කරාම ඒකේ බහුතරයක් පත් කරන්නේ ෆෙඩරල් මතවාදී වෙනුවෙන් පිණි සිටින අය. මොකද ඒකෙන් මේ අයට අවශ්‍ය කරන්නේ ලෝකයාට දෙන්න ලංකාවේ මිනිසුන්ගේ යෝජනාව ෆෙඩරල් ආකෘතියකට යන්න කියන එක. අනේ එහෙම අරමුණු කරගෙන මේ සංයුතිය නිර්මාණය කළා දෝ කියන සැකය මාතුල තියෙනවා. ඔබතුමාට මම විරාමයකට යන්නට පෙර ආතු එක ප්‍රශ්නයක් විමු කරන්න කැමතියි. දැන් ඒකීය භාවයෙන් පෙනී සිටින දේශපාලන චරිත මේ ක්‍රියාදාමයෙන් වියුක්ත විය යුතුයි කියලා ඔබතුමා යෝජනා කරනවද? ෆෙඩරල් නෑ, දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුත්තට ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන චරිත එක්කාසු වුණොත් යම්කිසි සුජාත භාවයක් ලැබෙනවනේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. ඒ නිසා ඔවුන්
ඒකෙන් ඈත් විය යුතුයි ඔවුන්නේ ප්‍රතික්ෂේප කළ යුතුයි ඉල්ලාස් විය යුතුයි කියලා අදහසකද ඔබ ඉන්නේ නෑ අනිත් අනිත් මම ඉන්නේ මේක ඒ කියන්නේ මේ ක්‍රියාවලියෙන් ඔවුන් ඈත් විය නෑ මම මම එහෙම මතවාදයක් මේ අපි දේශපාලන කරලිය තියෙනවා සමහර අය විශ්වාස කරනවා මේ මේක මේකට සම්බන්ධ නොවිය යුතුයි කියලා මම පෞද්ගලිකව මම මේ මතය දරන්නේ නෑ මම හිතන්නේ රජයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් පුරවැසියන්ගේ යුතුකම ඒ ක්‍රියාවලියට සහභාගි වීම ඒ ක්‍රියාවලියට සහභාගි වෙලා ඒ ක්‍රියාවලිය වැරදි මගින් යනවා නම් ඒක විවේචනය කරලා උන්ව හරි මගට ගන්න ඕනේ. එහෙම නැතුව ආණ්ඩුවට ඕන එකක් ආණ්ඩුව කරගන්න අපි එළියට වෙලා විවේචනය කරනවායි කියන ප්‍රතිපත්තිය මම පිළිගන්නේ. අපි ජනාධිපති නීතිඥ මනෝහර ආර්දසිල්වා මහත්මයා සමග අද 306 රැඳී සිටි අපි අවසාන විනාඩි කිහිපයට එළඹ සිටින්නේ. දැන් මෙතුමනි බොහෝ දෙනා උනන්දුවක් දක්වන්නා වූ විශේෂේස්ත්‍ර තිබෙනවා. බඩු මිල වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පක්ෂ මේ ආණ්ඩුව පෙරලේද අලුත් ආණ්ඩුවක් ඒද ඇමතිවරු එහාට මෙහාට පණිද ඔය වගේ කරුණු කාරණා ගැන තමයි පුවත් ලෝකයේ පවා බොහෝ විට අවධානය යොමු කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මේ කතාව ඇත්තටම නීතිවේදීන්ට ඊට පස්සේ දේශපාලඥයන්ට විද්‍යාර්ථීන්ට එක පිරිසකට පමණක් සීමා විය යුතු මාතෘකාවක් කියලා ඔබතුමා විශ්වාස කරනවා. නෑ කොහෙත්ම නෑ. ඇත්තටම මං හිතන්නේ නීතිඥවරු එක සුළු කොට්ටාසයක් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ නීතිඥවරු හදන ලියවිල්ලක් නෙමෙයි. මේක රටේ උගත් නූගත් දුප්පත් පොහොසත් විවිධ ජන කොට්ටාසවලට අයිති විවිධ තරාතිරංගවල මිනිසුන්ගේ අදහස් වල එකතුවක් විය යුතු ව්‍යවස්ථාව. ව්‍යවස්ථාව නීතිමය භාෂාවෙන් සකස් කිරීම නීතිඥවරයෙකුට කරන්න පුළුවන්. නමුත් මේ හරය එන්න ඕනේ ජනතාවගේ. ව්‍යවස්ථාව කිසිසේත්ම නීතිඥවරුන්ගේ ලියවිල්ලක් නොවිය යුතුයි. දැන් මග එනවයි කියන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒක තුන්වන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවද කොහොම හඳුන්වයිද කියන්නට අපිට අනාවැකි කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සංවේදී වන්නට එහෙම නැත්නම් ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වඩාත් උනන්දු වන්නට ජනතාවට ඔබතුමා දෙන පණිවිඩය කුමක්ද? මම හිතන්නේ මේ තියෙන වාර්තා 6 හැදෑරීම් වැදගත් එක අන්තර්ජාලයේ තියෙනවා. ඒ වාර්තා සිංහලෙන් තියෙනවා, සිංහල භාෂාවෙන් තියෙනවා, දෙමළ භාෂාවෙන් තියෙනවා, ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා. ඉතින් මම හැම පුරවැසියෙක්ගේ යුතුකම මේවා කියවන්නේ මේක අපි විවේචනය විතරක් සමන් දීම නෙවෙයි. ඒ කියවුවොත් Tamanටම තේරෙයි මේකේ තියෙන බරපතලකම සහ භයානකකම. මොකද මේවා පිළියෙල කරන්නේ අපේ දේශපාලඥයෝ නෙමෙයි. විවිධ NGO මෙහෙවන විජාතික බලවේග මේ ලංකාවේ 50 බොහොමයක් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නෙමෙයි ඒවා කෙටුම්පත් වෙන්නේ. ඒවා කෙටුම්පත් වෙන්නේ කොහේ හරි NGO කාර්යාලයක. අනේකයි අවසනවන්ත තත්ත්වය. ඒකයි අපිට අද දකින්න ලැබෙන්නේ. අපි දොස් කියුවට දේශපාලඥයන්ට ඇත්තටම ඕනොත් මේන් බැටකන විඳිතය. ඉතින් මේ රට මේ විජාතික බලපෑම් වලින් බේරගන්න ඕනේ. ඒ විජාතික බලපෑම් වලට රජයේ ඉන්න දේශපාලඥයත් නිලධාරීනුත් අද යට වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපිට හිතාගන්න බැරි යෝජනා. ඒ කියන්නේ අන්‍යාගමීකරණය පිටරට විජාතික සංස්කෘතිය මේ රටට ගේන්න යෝජනා වෙන්නේ මං හිතන්නේ මොන දේශපාලන මේ ආණ්ඩුවේ හෝ විපක්ෂයේ හෝ දේශපාලන පක්ෂ ඒ කියන්නේ රටේ ජනතාවගේ ඡන්දෙන් තීරීපත් වෙන පුද්ගලයන් එක්කෙනෙක් දෙන්නෙක් හැරුණකොට එවැනි එකකට අත උස්සයි කියලා. නමුත් කොහොමද මේවා මේ නිර්දේශවලට ආවේ? මේ නිර්දේශවලට ආවේ ඔවුන් පත් කළා මේ දේශපාලඥයන් විසින් මේවා කෙටුම්පත් කිරීම පත් කරන අය විජාතික බලවේගවල ඉත්තා. ඒකයි මේ රටට වෙලා තියෙන මහා විපත. ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුවේ කතාවට කිව්වට ලෝ මේකර්ස්ලා කියලා, එහෙම නැත්නම් ව්‍යවස්ථා සම්පාදකයන් කියලා, ඒ වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි. මේ යෝජනා කියනකොට ඒක ඕන කෙනෙකුට පැහැදිලි වෙන සත්‍යයක්.
හොඳයි අපි ඔබට ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අන්තර්ජාලය ඔස්සේ මේ ලාල් විජේනායක කමිටු වාර්තා කියවන්නට ඉන් අනතුරුව ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යයනයක් සඳහා බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග හා ව්‍යවස්ථා සංශෝධන කියන 6 වෙනිදා ජනගත වන මනෝහර ආර්ද සිල්වා මහතුමාගේ පොත අධ්‍යයනය කරන්නට කියලා. ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි ඉතාමත් කාර්යබහුල මොහොතක 360 ඇරයම පිළිගත්තාට. අපි ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වෙමු. සතියේ සමාජ කටගැසීම 360.